අද මම ඔයාලව හමු වෙන්නේ සව්බොරෝ හදන ආකාරය පෙන්වා දෙන වීඩියෝ එකක් සමගින්. බොහෝ දෙනෙක් ගොඩක්ම කැමති බිස්කට් එකක් තමයි සව්බොරෝ කියන්නේ. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මගේ YouTube channel එකට subscribe වෙන්න. දැනටමත් subscribe වෙලා නැතිනම් පමණක් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට පස්සේ ඒ ළඟින්ම එන සීනුව ක්ලික් කරන්න. දැන් මගේ අලුත්ම වීඩියෝ ඔයාලට ලේසියෙන්ම බලන්න පුළුවන්. සව්බොරෝ බිස්කට් හදන්න අවශ්‍ය වෙනවා බටර් විස්කෝතු කුඩු ග්‍රෑම් 100ක්, පොල් ග්‍රෑම් 100ක්, සව් වැට ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 100ක්, වතුර අවශ්‍ය තරමට, සූදුරු තේ හැඳි එකක්. මුලින්ම බිස්කට් කුඩු, පොල් සීනි සව් වැට සූදුරු එකතු කරන්න ඕනේ. දැන් හොඳින් කවලම් කරගන්න ඕනේ. වතුර ටික ටික දාමින් හොඳින් අනා ගන්න ඕනේ. මේ විදියට ගොලි වෙන තරමට ආවට පස්සේ පදම හරි. මේ තියෙන්නේ මම හැදෝ මිශ්‍රණය. මේ වගේ රවුම් කටර් එකක් තියෙනව නම් හොඳයි. නැත්නම් බෝතල් පියනක් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බේකින් ට්‍රේ එක. මම පාර්ච්මන්ට් කොලයක් එලාගෙන තියෙනවා. දැන් මේ මිශ්‍රණය පැතලි කරන්න පුළුවන් මතු පිටකට දාගන්න ඕනේ. දැන් හොඳටම තද කරගන්න ඕන. ගොඩක් පැතලි කරන්න එපා. දැන් කටර් එකෙන් රවුම් කපා ගන්න ඕන. කපපු රවුම් බේකින් ට්‍රේ එකේ තියන්න ඕන. දැන් ඉතිරි වෙන ටික නැවත එකතු කරලා පැතලි කරගන්න පුළුවන්. පැතලි කරද්දී ගොඩක්ම තුනීත් නැති ගොඩක්ම ඝනත් නැති තරමට පැතලි කර ගන්න ඕනේ. දැන් නැවත රවුම් කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත සව්බොරෝ බිස්කට්. දැන් මේ සව්බොරෝ oven එකට දාන්න පුළුවන්. සෙල්සියස් අංශයක 150ට preheat කළ oven එකේ රන්වන් පාට වෙනතුරු බේක් කරගන්න ඕන. මේ තියෙන බේක් වුණු සව්බොරෝ බිස්කට්. දැන් හොඳටම නිවෙන්න දෙන්න ඕන. මේ විදියට අතින් අල්ලන්න පුළුවන් වුණාට පස්සේ වටේ තියෙන කොටස් ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔයාලටත් ලේසියෙන්ම සව්බොරෝ බිස්කට් හදලා පවුලේ අය සමග රස විඳින්න පුළුවන්. මගේ වීඩියෝ වලට ඔයාලත් කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ YouTube channel එකට subscribe වෙන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් හමුවෙමු. ස්තුතියි.